මේ වන විට මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම ඉස්ලාම් අන්තවාදයට යටත් වෙන තත්ත්වයක් තියෙන්නේ. කුරුණෑගල මව්වරුන්ට වඳසත්කම් කිරීම සම්බන්ධයෙන්, විශේෂම 900 ගානට වඳසත්කම් කිරීම සම්බන්ධයෙන් ශාපි ශාප්තින් වෛද්‍යවරයා අත්අඩංගුවට ගත්තා. ඔහුගේ ඩිටෙන්ෂන් ඕඩරේ මුදාහැරලා විතරක් නෙමෙයි, අද වෙනකොට නියෝජ්‍ය පොලිස්පති කිස්සිරි ජයලත් අද ස්ථාන මාරු කරලා තියෙන. හේතුව මොකද්ද? ශාපි ශාප්තින් සඳහා නීති ක්‍රියාත්මක කිරීම. ඒ වගේම එහි හිටපු මහින්ද දිසානායක අද මුදාහැරලා තියෙන. ඉතින් පොලිස් කොමිෂමයි පොලිස් දෙපාර්තමේන්තුව මොකද්ද මේ කරන්නේ? මෙහෙම රටක අපි ජීවත්වල වැඩක් තියනවද කියන ප්‍රශ්නේ සිරු මාධ්‍යවේදීන්ගෙන් මෙතන සිටින රටවැසියන්ගෙන් අපි අහන්නට ඕන. ඊළඟට විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ, උතුරු පළාතේ පත්වීම් ලබා දීමේදී අද මුස්ලිම් අයට විතරක් පත්වීම් දෙන තත්ත්වයකට පත් වෙලා තිබුණා. සමහර දෙමළ පාසල්වල බහුතරයක් ගුරු වෙන්නේ මුස්ලිම්. විශේෂයෙන්ම හැම තැනකම ඉඩම් අත්පත් කර ගැනීම සිද්ධ වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් බලපෑමක් කරන්න අපි යා බලන්නේ නැහැ කියන්නේ කෝටි 1700ක් ගෙන්නගත්ත හිස්බුල්ලාගේ නඩුව අද අහන්නේ නැහැ. ශාපිශාබ්දීන්ට විරුද්ධව ක්‍රියා කරපු පොලිස්පති සහ පොලිස් අධිකාරීවරයා අද කුරුණෑගල ප්‍රදේශයෙන් මාරු කර හැරලා තියෙනවා. ඉතින් මේ වගේ රටක අපි ජීවත් වෙලා වැඩක් තියනවද කියන ප්‍රශ්නය අපට අහන්න සිද්ධ වෙලා තියෙනවා. හැකියක්මනින් ජනාධිපතිවරණය තියන්නට ඕන. එහිදී මම හිතනවා සියලු ජනතාව මේ පිළිබඳ හරි උත්තරයක් මේ ආණ්ඩුවට ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකව දැනටමත් නම් කරලා තියෙනවා. කවුරු නම් කළත් අපි බලවේගයක් හැටියට මේ අපිට සිද්ධ වෙනවා ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුට සහාය දෙන්න. ඒ කියන්නේ කිසිම ගැටලුවක් නැහැ. ඒක අපි ඉදිරියේදී ප්‍රකාශයට පත් වෙනවා. අපි නිකම්ම නිකන් සහාය දෙන්න සූදානම් නැහැ. විශේෂයෙන්ම මේ මූලධර්මවාදී අන්තවාදයට කෙලින් මුහුණ දෙන්න ඕන. මද්රසා පාසල් වැහින්නට ඕන. රජයේ පොදු පාසල් පද්ධතියක් විතරයි. කාති උසාවි වෙනුවට රටේ පොදු අධිකරණයේ ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ වගේම රටේ ගොවිතැන බලශක්තිය පිළිබඳ ප්‍රතිපත්තියක් අවශ්‍යයි. රටේ අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්තියක් අවශ්‍යයි. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා.